විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වන අපේක්ෂකයන් 39 දෙනාගෙන් බොහෝ දෙනෙක් රට වෙදෙන ඊළාම් මතවාදයට ඍජු හා වක්‍ර ආකාරයෙන් සහයෝගය දක්වනවා. අපි දැක්ක උදාහරණයක් හැටියට LTTE එකට උණ්ඩෙන් ගන්න බැරි වෙච්ච ඊළාම් රාජ්‍ය ඔවුන් රිදී බන්දේසියක තබලා ලබා දීමට ඔවුන්ගේ කතාවලින් පිළිහුඹවන ආකාරයට ඔවුන් කතා කරන. විශේෂයෙන්ම පළාත් සභා ක්‍රමය බලාත්මක කරලා 13+13 එහා ගියපු ඉඩම් හා පොලිස් බලතල උතුරට දෙනවා කියන එක. එතකොට මම අහන්න කැමති මේ රටේ පළවෙනි ඊළාම් යුද්ධය, දෙවෙනි ඊළාම් යුද්ධය, තුන්වෙනි ඊළාම් යුද්ධය, හතරවෙනි ඊළාම් යුද්ධය කියන මේ ඊළාම් යුද්ධ හතර කරලා මේ රට ඒකීය රාජ්‍යයක්, නිදහස් රාජ්‍යයක් වෙනුවෙන් සිංහල තරුණයන් දහස් ගණනාවක් තමන්ගේ ඇටලේ මස් නහර ජීවිත පූජ කරලා මේ රටේ ඒකීය භාවය සුරක්ෂා කළේ මේ අපත දේශපාලඥයන්ට මේ රටේ ඒකීය භාවය අමු අමුවේ දූෂණය කරලා නැවතත් මේ ත්‍රස්තවාදීන්ගේ වුවමනාවට ලබා දෙන්නද? දැන් මේ වෙනකොටත් අපි දකින සමහර දේශපාලඥයෝ මේක අර්ථකථනය කරනවා ජනවාර්ග ගැටලුවක් කියලා. ලංකාවේ කිසිසේත්ම ජනවාර්ග ගැටලුවක් නැහැ. ලංකාවේ තිබුණේ ත්‍රස්තවාදී යුද්ධයක්. උදාහරණයක් ඇරෙට ගත්තොත් අපි ජනවාර්ග ගැටලුවක් තිබුණා නම් යුද්ධයේ තියෙන වසර 30ක කාලය තුල වැල්ලවත්තේ දෙමළ ජනතාව ජීවත් වීමේ වටපිටාවක් නිර්මාණය වෙන්නේ නැහැ. යුද්ධයේ තියෙන වකවානුව තුලදී කොළඹ තමන්ගේ ව්‍යාපාර ඔවුන්ට රිසිසේ කරගෙන යාම සඳහා අවස්ථාවක් නිර්මාණය වෙන්නේ නැහැ. මේක ජනවාර්ග ගැටලුවක් වුණා නම් මේක වැරදි විදිහට අර්ථකථනය කරනවා දෙමළ ඩයස්පෝරාවෙන් සහ දෙමළ අන්තවාදී සංවිධානවලින් මුදල් උපයා ගන්නා අන්තවාදී දේශපාලන පක්ෂ ඔවුන්ගේ මිලියන ගණන්, කෝටි ගණන්, බිලියන ගණන් කැම්පේන් වලට මේ මුදල් ආයෝජනය කරනවා ඔවුන් ඊළාම් මතවාදය ප්‍රචලිත කිරීම සහ එය සාධාරණීකරණය කිරීම සඳහා. ඉතින් අපි කතා කරන්න කැමති මේ කතාවත් එක්ක මම කතා කරනවා මේ දේශපාලන පක්ෂ කීපයකම. අපි දැක්ක අනුර, දැක්ක සජිත්, දැක්ක රනිල්, මේ 3 දෙනාම අපි දකිනවා මේ වෙනකොට ඔවුන්ගේ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් තමයි පළාත් සභා ක්‍රමය බලාත්මක කිරීම, එහෙම නැත්නම් ඉඩම් බලතල උතුරට ලබා දීම, නැත්නම් මේ ෆෙඩරල් සංකල්පය ඉස්මතු වන ආකාරයේ කතා පැවැත්වීම. ඔවුන්ට මේ වෙනකොට ජනාධිපති සිහිනය මෝදු වෙලා තියෙනවා. ඔවුන් දන්නවා ඔවුන්ට දෙමළ ඡන්ද නැතුව මේ රටේ බලයක් හදාගන්න බෑ කියලා. නමුත් අපි ඒක වෙනස් කරලා පෙන්නුවා. අපි 69 ලක්ෂයක් සිංහල බෞද්ධ ඡන්ද වලින් මේ රටේ ජනාධිපතිවරයෙක් නිර්මාණය කළා. ඉතින් ඒ ජනාධිපතිවරයාගේ තියෙන දුර්වලතාවය කරන්න දෙයක් නෑ. ඉතින් ඔහු පලා ගියා. ඉතින් ඒකෙදී අපිට ලොකු සංවේගයක් තියෙනවා. තරුණයෝ බලාපොරොත්තු වුණා චිත්‍ර ඇඳලා පෝස්ටර් ගහන්න නැතුව කැම්පේන් එකක් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට කරලා මේ රටේ ජනාධිපතිවරයෙක් නිර්මාණය කළා. ඉතින් ඒකත් එක්ක මම කතා කරන්නේ මාලිමාවේ වේදිකාවේ ඉන්න, සජබේ වේදිකාවේ ඉන්න, රනිල්ගේ වේදිකාවේ ඉන්න, ත්‍රිවිධ හමුදා සාමූහිකවල ඉන්න සහෝදරයන්ට. මම අහනවා ඔයගොල්ලෝ ඇටලේ මස් නහර ජීවිත පූජ කරේ මේ දේශපාලන අපතයන්ට මේ රට රිදී බන්දේසියකින් තියලා නැවතත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා නැවතත් ප්‍රභාකරන්ට ගන්න බැරි වුණු ඊළාම් මතවාදය රිදී බන්දේසියක තිබිලා මෙහෙ ඉන්න අපත දේශපාලඥයන්ගෙන් ගන්නද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අක්මීමන දයරතන හාමුදුරුව මේ වෙනකොට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන්, ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් හඳුනාගන්න එදා කුඩාපොළ හාමුදුරුව, එදා රතනපාල හාමුදුරුව, එදා හික්කඩුවේ සුමංගල හාමුදුරුව, වාරියපොළ සුමංගල හාමුදුරුව, මේ යතිවරයන් වහන්සේලා එදා ඔවුන්ගේ නිවන කැප කරලා මේ රටේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් ඔවුන්ගේ සුරක්ෂිතතාවය ගොඩනගන්න කැප වුණාසේ අද අක්මීමන දයරතන හාමුදුරුවෝ මේ සටනට යොමු වෙලා තියෙනවා. මේ සටනට යොමු වෙලා තියෙන්නේ එදා ඉරානයට, ඉරාකයට, ඇෆ්ගනිස්තානයට, බංගලිදේශයට, මැලේසියාවට, මාලදිවයින වගේ බෞද්ධ රාජ්‍යයන් වලට පත්වෙච්ච ඉරණම ලංකාවට සිදු නොවෙන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන්න. ඒක නිසා සබුද්ධික ජනතාව ඔබ හරි අවබෝධයකින් බලන්න. මේ රටේ ඉන්න අයගෙන් මං අහනවා, මේ රටේ ඡන්දෙ දෙන්න හදන ඡන්දදායකයන්ගෙන් මං අහනවා, ඕගොල්ලන්ට උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා රටෙන් 3 එකක් රිදී බන්දේසියක තියලා දෙන්න, හිතේ තියාගෙන දේශපාලනය කරන වේදිකාවල කෑමොර දෙන දේශපාලකයන්ට, දේශපාලකයන්ට ඡන්දයක් දෙන්න පුළුවන්ද? මම අහනවා ඔබගෙන් 13+ දීලා උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දීලා මේ වර්ග කිලෝමීටර 65,665ක් වෙච්ච මේ භූමිකඩ දෙකඩ කිරීමට කැමති ප්‍රේක්ෂකයන්ට ඔබට ඡන්දය දෙන්න පුළුවන්ද කියන එක මම අහනවා. විශේෂයෙන්ම
උතුරු නැගෙනහිර පුරාවිද්‍යා භූමිය අමු අමුවේ විනාශ කරන දේශපාලන යාන්ත්‍රණයට උඩගෙඩි දෙන අපේක්ෂකයන්ට මේ ඡන්දයේදී ඔබට ඡන්දය දෙන්න පුළුවන්ද? අටුම ධර්මයේ මැදවැච්චියෙන් එහා උතුරු නැගෙන බෝගහවැව, ඇතා වැටුණු වැව මේ වගේ ප්‍රදේශයන්වල අසරණ වෙලා ඉන්න, හුදකලා වෙලා ඉන්න සිංහලයන් වෙනුවෙන් කතා කරන්නේ නැති අපේක්ෂකයෙකුට ඔබට ඔබේ මනාපය දෙන්න පුළුවන්ද? මේ රට සිංහල බෞද්ධ රටක් කියන එක කට ඇරලා කියන්න බැරි පාලකයන්ට, අපේක්ෂකයන්ට ඔබට ඡන්දය දෙන්න පුළුවන්ද? සබුද්ධිකව හිතන්න, සබුද්ධිකව හිතලා මේ රටේ මේ ජාතියේ මලගඹ සිදු කරන ඝාතකයා ඔබේ මනාපයෙන් ඔබ නිර්මාණය කරන්න එපා. කරුණා කරලා ඉල්ලන්නේ, සබුද්ධිකව ඉල්ලන්නේ සිංහල බෞද්ධ මහා සමාජයෙන් විධායකයේ අහෝසි කරන, මේ රටට 13 දෙන්න හදන පාපතර දේශපාලඥයන්ට, පාපතර අපේක්ෂකයන්ට ඔබේ මනාපය දෙන්න එපා. අක්මීමන දයරතන හාමුදුරුව මේ වෙලාවේ සටන් කරන්නේ මේ රටේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා. මේ රට ඒකීය රාජ්‍යයක් විදියට, සිංහලයන්ගේ රාජ්‍යයක් විදියට අනාගතයට පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණ නිර්මාණය කරන්න ඒකට උන්වහන්සේගේ නිවන කැප කරලා උන්වහන්සේ මේ වෙනුවෙන් සටන් කරන්නේ එදා වාර්යපොළ හාමුදුරුවෝ, කුඩාපොළ හාමුදුරුවෝ, රතනපාල හාමුදුරුවෝ, සුමංගල හාමුදුරුවෝ, මේ යතිවරයන් වහන්සේලා එදා මේ රට අරාජික වෙනකොට ඔවුන් කෙසේද ඉදිරියට පැමිණියේ? ඒ ආකාරයෙන්ම අද අපේ හාමුදුරුවෝ ඉදිරියට ඇවිල්ලා දෙනවා. වර්තමානයේ යතිවරයන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා තියෙනවා. උන්වහන්සේ වටා රොක් නොවුනොත් ඔබේ අපේ සිංහල ජාතියේ මලගම සිදුවෙන කාලය වැඩි ඈතක නෙමෙයි කියන එක විශේෂයෙන්ම මතක් කරන්න වෙනවා. මේ රට අනාගතයේදී එට්කයනවා, සීපයනවා, මේ රට කනෙක්ටිවිටි කරලා ඉන්දියානු අධිරාජ්‍යවාදී විසින් යටත් කරගන්නවා, මේ රට අඛණ්ඩ භාරතයේ ගොදුරක් වෙනවා. ඒත් අපි ඒ වෙනුවෙන් හඬ නගනවා. අන්න එදාට ඊට විරුද්ධව මතවාදයේ ගොඩනගන්න අවශ්‍ය ජනතාවගේ ඡන්දය තමයි අපිට අවශ්‍ය. අන්න ඒ ඡන්දයයි ඔබ පාවිච්චි කරන්න ඕනේ කළු ලෑල්ල ලකුණට කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ඔබේ මිතුරන්ව දැනුවත් කරන්න, ඔබේ ළබැදියන්ව දැනුවත් කරන්න, ඔබේ හිතවතුන්ව දැනුවත් කරන්න, ඒකීය සිංහල බෞද්ධ රාජ්‍යයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න ඔබත් එකතු වෙන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තුතියි.